අපේ පක්ෂයේ විනය පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. අපිට ඒක චෝදනාවක් විදියටත් අපේ පාක්ෂිකව නිරන්තරයෙන් ඉදිරිපත් කරා. සමහර වෙලාවට අපි විනය හරියට ක්‍රියාත්මක කරා නම් මේ රටේ තවත් පක්ෂයක් බිහි වෙන්නේ නැහැ. අපිට විනය පියවර ගන්න മന്ത്രി ධූර අහිමි කරන්න ඕන තරම් අවස්ථාවක් තිබුණා. අපි හැම වෙලාවෙම හිතුවා මේ අය එකතු කරගෙන එක ගමනක් යන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැරලා ගියත් ඒ අය අපිත් එක්ක එකතු වෙයි කියලා අපිට ලොකු විශ්වාසයකුත් තිබුණා. අපි මේ අයින් කිරීම පටන් ගත්තේ මධ්‍යම කාර්ය සභාවේ ගත්තු තීන්දුවක් අනුව. ඒකෙදි කිව්වා පළවෙනියට ජාතික ලැයිස්තුවේ පක්ෂයට හිමි වුණු മന്ത്രി ධූර අරගෙන එහා පැත්තට ගියාය ඉවත් කිරීමට කටයුතු කරන්න. ඒ අනුව දැන්ට පස් දෙනෙක් වෙනුවෙන් ලිපි නිකුත් කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට ගියායත් මේ පක්ෂයට ගියායත් දෙගොල්ලම වෙනුවෙන් තමයි පොදුවේ ගත්තු තීන්දුවක්. SB දිසානායක ඩිලාන් පෙරරා, HM ෆවුසි, විජිතමුනි සොයිසා, ලක්ෂණ ඥාපා ඒ පස් දෙනා තමයි ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ගියේ. මහමැතිවරණයේ තීරණාත්මක සාධක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී 144 වැඩිය කිසිම කෙනෙකුට අභියෝග කරනවම් පුළුවන් නම් ගන්න කියලා ගන්න බෑ. 144 වැඩිය ගන්න එක ඡන්දේ හරි වටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ගන්න ඡන්ද 30. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණේ අවංකව කියන්න කැමතියි මේ වෙනකොට හැම ආසනයකම අපි අපේ සන්ධාන අපේ ශක්තිමත් වැඩපිළිවෙල අපි හදලා ඉවරයි. තවත් තියෙනවා අපිට වැඩ කටයුතු ගණනාවක් කරන්න. මේක තුළ පැහැදිලිව ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය තුළ ආසන 25ක් සහ 30ක් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යෙන් ලබා ගන්නවා.